තිරුමාර නඩේශන් මහත්තය මම මට ඒහම්මුණයාපෝට් එකේදී. මමල් ඩයික්ෝ ප්‍රදස්ශරයට ඉහිල්ල එයිනකොට එතුත් අර වIP පර්යන්තෙන් ලංකාවටවා අදන්න ඇතුමාට වIP පර්යන්තේ පාච්චික කරන්න දෙන්න තුමා මේ ආඩුවේ මොකක් හරි බලධාරීියෙක් ද නිලධාරියෙක් ද එඒමනත්තන් වෙන ොක් හරි තම තුරක් තරන්නෙක්ද ඩිපලොමටික් පස් පෝට් එකක් තියෙනෙක්ද? දැම් මේ පැන්ඩෝර පේපසොල අපේ රටේ හිටපු නියෝජ්‍ය ඇමතිතුමියක් වන නිරූපමා රාජපක්ස මහත්මියගේ නම සඳහන් වෙලා තියෙනු. එතකොට නිරූපමා රාජපක්ෂ කිව්වා හම එතුමිය අවද කියලා මම අය අලුතෙන් එතුමියගේ සහෝදරයෝ පවුලේ අය පැටිකිරිය ඉතිහාසි මම කියන්න්ඩඕනෙ නෑ. රාජපක්ෂ නම අගට තියන මේ රාජපක්ෂ පවුලේ ප්‍රධාන චරිතයක් එතුමිය දෙද පහයේ සිට දෙදස් පහලෝ දක්වා ආණ්ඩුවේ ජල සැපයුම් සහ ජල කළමනා කරණය පිළිබඳව නියෝජජ්‍ය ඇමති තුමින්. එතට මේ පැන්්ඩෝර අපේප සොල කියන විදියට දො මිලියන දහටක් එමන රුපියල් ලොලිින් කියනවනම් රුපියල් මිලියන තිස් පන්ද. එමනත් බිියන තිස්පහක් මක මේ පෙන්වේ බිලියන කිව්වාම අටියය තිස්පහක්වා තිස්පානිකන මේ ඉලක්ක මේ සයිස්සක පට්ඩ පෙන්වේ රටට පෙන්න්නට. මෙන්න මේ සා විසාාල මුදල් ප්‍රමාණයක් අනීතික ඔහයා ගත්තා කියන එක හෙලි දරව් කරලා තියෙනවා ටැන්ඩෝරාපස් කරුණු සහිතව. ඒ අය ඒ මාධ්‍යවේදීන් කණ්ඩාෑම කොච්චර නිවැරදිව මේක කරලා දිනද ගෙනව නන්ම් ඒ තොරතුරු තියවායගේ ඒ පිළිවාදවමට කලින් දෙදා ස්විසියක සැප්තම්බර් මාසි විස්ස නිරුපමා රජාපක්ෂ මහත්මියයට ඒ වගේම එතු මියගේ ස්වාමි පුරුෂය තිරුකුමා නඩේෂන් මහත්මයට ලිපියක් ලියලා මෙන්න මේම ඇත්තද 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 කියලා ප්‍රශ් කර තිීරු මේ කාරණාගන එතුර දෙද එතුමගේ ගහපු මේ ප්‍රශ්න අතර තියනවා දෙදස් එකොලහි ගනු දෙනුවක් පිළිබඳු රොලමිලියන සීයක දෙදස් කොළහ ඒවගේ ිය එකේ හැටක ගනුදනුවක් පිළිබඳු දෙදස් දහතුනේ ගනුදෙනනුවක් පිළිබඳ මෙආකාරයකින් එකින් එක ප්‍රශ්න කරලා තියෙන. අඩුම ගානේ ඒ සඳහා උත්තරයක්වත් ලියලකලා අරංජයක් නෑ. එතුට මේ හා විශාල මුදල් ප්‍රමාණයක් කොහොමද අනිතිකවෝහයාගත් අනරිතක එතුම තින් නියෝජ ඇමතිතුමියක් කැමිණට ඇමතිතුමෙක්වත් නෙමෙයි. කාග සල්ලිද මේ සල්ලි එතුමිය තනියම කරපු වැඩත් එතුමියගේ ස්වාමිපුරුෂයායට අක්වරල ව්‍යාපාර කකිපයක් තිනු මේ ව්‍යපාරෝලට අම්මදාගෙන තමයි මේ මුදල් ඔවන් නීත්‍යානුකූල භාවකට පත් කරඩ හෝ උගේ ව්‍යාපාරෝල මුදල් බවට පෙන්වන්ඩ යම් උස්සාහත් දරලාතීන්. අපිට මතකයි දෙදස් පහළවෙ අපි බලේට පත්වෙනකොට බෝම ප්‍රසිද්ධ මළිගාවක්තිබුණ මල්වානි.ඒ මල්වානේ සවිසල් මන්දිීරයේ අයිතිකාරයෝ නැතිවුනම්. පසේදැගට ලබුණ තිරකු මාරණ දේෂන් මහත්මයාගේ නමට තමයි උපෝතියන්නේ කියෙලම්. එතකොට මේ ගෙදර මුල් ගල තියන්ට බැසිල්රාජ පක්ෂ මහතයගේ නොන ගියා කේන්දර බලන්න නැකැත් බලන්න උළුහු තියන්න ගයාගේ බෝම ප්‍රසිද්ධ කාරණයක් තියෙනම් ආ්ඩුව මොකද කියන්නේ. දැ මේ අපි කිව් හමනි අපි හැම ෑම කියනකොට කියනො නලින් බණ්ඩාරල ොරු පල නොව කියනවා. ගොබිල්ස් න්‍යාය ක්‍රාත්ම කරනවා කියීනවා. දැම් මේ ලෝක ප්‍රසිද්ධ පැන්ඩෝර අපේ ප සොල මේ පලවෙලා තියෙනකොට වෙනත් රටවල් ක්‍රියා කරන ආකාරය අපි දැක්ක. පාකිස්තාාන ඉම්්‍රාන්කාන් අගමතිතුමා හගේ රජ නිලධාරයන් සහහිටපු ඇමතිවරු ඇමතිවරු ගේ නම්හෙළි දරලා වෙනකන ආවාමය පිළිබඳව විධමත් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය තීන්දු තිරණ කඩමෙන් ගත්තා. අපිට තාම මේ ආණ්ඩුව මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාරය දැක්කනේ අපි දැක්කා උදේ ප්‍රාද්ගම්මන් පෙළ මහත්තය මේ ගැන කියනවා රෝහිතාබේ ගුණ වර්ධන මහත්වය ගැන කියනවා ඉති රෝහිතතා බේ වර්ධගුණු වර්ධන මහත්ත්‍යයයි උදය ප්‍රාග ගම්මන් පෙල මහත්තයයි මේ ගැන කියාදි අපිට දෙකොනෙන් හිනා යනො ඒගොල්ලෝ ඒ ගොල්ලන්ගේම නැඩු පහුගේ කාලය අස්කරගත්තා අපි දැක්කා ඒ ගොල්ලංග පැටිකිරිය මේ රටේ ජනතාව දන්නවා ඒගොල්ලන්ට තිබුණු නඩු මුුණවද කියනවා දන්නවා ඒ නිසා උදේ ප්‍රාග ගම්මන් පෙල මහත්තයයි රෝහි තබේ ගුණර්ට මහත්තයේ මේ සම්බන්ධව මත පළ කරල වැඩක් නෑ මේ සම්බන්ධව රජයේ ප්‍රධානය විදියට ගෝටා පේරජ පක්ෂ මහත්මය අගමැතිවරය විදියට හිද රාජ පක්ෂ හත්්‍යය දැන්කයන්න ඕනමොකක්ද කරන්න කිය. මේ පළමිනිි පාර නෙමේ මේ වගේ සිද්ධී නුණ ලෝකේ වෙනත් රටවල අපි දැක්කා මේ වගේ නඩුති ඉන්දු ක්‍රියාත්මක වුණු. නිවාඩ් කබ්්‍රාල් මහත්තයාගේ කාලේ කරපු ගනුදනුවක් සම්බන්ධු අද ඇමෙරිකායි පුද්ගලෙක් හිරේ විලංගුව ඉන්න. ඒ වගේම බොයින් සමාගමට ගුලන් යානා ගැනීමේදී අල්ලස් ගත්තා කියලා බෝ යිංගා සමාගමෙන් හිට මොකදද ශ්‍රී ලංකා ගුවන් සමාගමේ කපිලි සන්දසේ කර මහත්මයට චෝදරාව මේ වගේ ගණනාවක් සිද්ධ වුණම් පැනමා පේපස් ගැන කතාවුණු රණ්ඩුව මොක්ද දැ කියන්නේ ැ රාජපක්ෂ පවුලේ කෙනෙකුව ක් විල්ලති අප රට දැනට මොදන්නතිට මේ නම ඉතරයි වාර්තාවෙලාදී එසේම සේමුදලක් නෙමයි කෝටි ගානක් කෝටි තිස්පන්ධහක් සමායින කෝටි තිස් පන්ඳහ කෝටි තුල්ලක්ෂ පනස් දහක් මිලියන තිස් පන්දක්. මිලියන තිස් පන්ඳක් කෝටි තුන් ලක්ෂ පනස් දහක් ඉතින් දැන් ආණ්ඩුව මොකක්ද කියන්නේ. දැන් අතවදුරටත් කියනවද මෙවා බොරුයි කියලා. සෞදුරලටත් කියනවද රාජපක්ෂ බවුල හොරකංකරේ නෑ කියලා. දැ මේවට උත්තර ඕනා මේකට මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය ඕන මේට දෙන දනෝමොක්ද කියෙනෙක ඕනා. දැන් තිරු කුමාර නදේශන් මහත්තයක් මම මට ඊ හම්මුණයාපෝට්ට එකදී. මම ඩුක්පෝ ප්‍රදශරයට ඉහිල්ල අයනකොට එතුත් අර වIP පර්යන්තෙන් ලංකාවටවා අන්දන්න ඇතුමාට වIP පර්යන්තය පාච්චිකරන්න දෙන්න තුමා මේ ආඩුවේ මොකක් හරි බලධාරියෙක් ද නිලධාරියෙක් ද වෙනත් මොකක්හරි තන තුරක්තරන්නෙක්ද ඩිප්ලමටෙක් පාස්පෝට් එකක් තියෙන කෙනෙක්ද. අපි දන්න නෑ විතුමත් ආව මංආාපුවා ගුවන්්‍යානය ඇවිල් එකක ජනාධිපෙත්තුමත් ාව මංපු අ ශටල් බස්සගේ තමයි තරුමාර්ණ දේශන් මහත්තය ආවි. ති එතුමා දැන් ගැන මොකක්ද දරන ස්ථාවරය ආ්ඩු. මන් දන්නි නෑ මේ සම්බන්ධව රජය දක්වලපතිපත්තිය. නිහන් වෙදඳලා හරින්න නෑ තවදුරටත් මේ ඇස්කම්පියාගෙන ඉදල හරියන්න නෑ. තවදුරටත් මේ කොහෙවත් යැනේ ඇදෑඇදීද ලා හරියන්න නෑ. රජයේ මාධ්‍ය බලකාය මඩ බලකාය මේ ඔවහන් හතනත් සජිත් ප්‍රේමදාස මහත්තයා ගොවීන් හම්බෙච්ච වෙලාව ධාරාණි පාත්ත වස්සකට හු වෙලා එතුම තෙමුණ එකට කුඩ අත්ති බුන්ලත්ද කියලාහනවා ගහකටත් නවාවැඩ ැරුගියද ෙලනවා. සජිත් මහත්තයගේ වැස්සන තෙමුණු පෙන්න්නනවා ඔවුන්ගේ මාධ්‍ය ඇතන වලින්. ඔවුන්ගේ සමාජ ජාල වලින් ඒ වැස්සට තෙමුණු ෆොටෝ එකින් තමයි නිරූපම රාජපක්ෂගේ රාජපක්ෂ පවුලේ විලිවාහගන්න උත්සා කර. ඒ නිසා සජිත් මහත්තයගේ වැස්සර තෙමුණු එකනෙමේ රාජපක්ෂ පවුලම අද තෙමිල ඉන්නේ. පැන්්ඩෝරා පේපර එකෙන් තෙමිල ඉන්න දැ. ඒක වහ ගණ්ඩ වනේ වදාල හරිියන්න නෑ එකට උත්තර ඕන සා අපි බලාපොරෘත්වෙනවා කඩිනමින් මේ සම්බන්ධ රජයේ ප්‍රධානීන් දෙපල මන්ගේ මතය එලිදක්වයි කියන. දේවගේම අපි දන්නවා මේ වෙලාේ ආණ්ඩුවට හිතපත් මාධ්‍යතන මාධ්‍යවේදීන් පුවත්පත් බොරු ප්‍රචාරයන් කරනවා දැන් ග පෙරද පට්ට පල් බොරුවක් සජභ පහට කැඩෙ කියලා. කහෙද කැඩි ලදන්න කියනක ඉතින් අපිත් දැහුවේනු ? ම ැල පක් රල හි තරනමක්හර පිරීමත් දරීමක්ත් වෙලාති නද බිල්ිම ගල. දැම පපක්ෂණය කාරයායට ැවිල්ල මෙතර මො හරි දොරක් පලක්වත් කැඩිල කියලා බැලවා කොහෙවත් කැඩිල නෑ කොහෙවත් බිඳල නෑ කොහෙවත් දෙදරලා නෑ ගොඩක් අයට ඕන ලාදන මේක කැඩිලාක දෙදරල පි පිරිලා කියලලා පෙන්න්න මොක ද වික්ෂේ වි ට ජි ප ම සමැතු. ඒවගේ සජ්බේ අපේ මන්ත්‍රී කණ්ඩෑම තමන්ගේ කාර්භාරේෂ්ඨ කරනවා. ආණ්ඩුව කොරෝණ එන්නතෙන් හම්බ කරද්ද විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනෙන් අපි ලක්ෂ අටසියගට වැඩිය රෝහල්ලප කරන දීල දීරු. ඒගොල්ලෝ කොරෝණාවලින් හම්බ කරනවා අපි කොරෝණ ඌදුරෙන් රටේ ජනතාව බේරගණඩට කටයතු කරන. ොල් මුටතු තරන කොට ගල්ලො කලගෙ අතාරකොට ඒගොල්ල පැිස්සයනකට සි ර නැ ඒ කාලෙම එක්සත් අරා බෙමින් රාජ්‍ය තමන්ට වන එන්නත් ටික ඕඩ කරලා අද ලෝක එන්නත් කරන පළවෙෙනිය. අද ඩුබා යරලා අද එක්ස්පෝ්20 පවත්වනවා සංචාරක පිරිලා අන්න රටවල් ඒගොල්ු ත රටේ ජනතාවට එන්නත් දෙගත් ගහලා බෝෂට එන්නත් දෙගත් ගහ රට ගන්තාවනි දහස් කරලාදීනවා. අපේ ඇ මුඩලේ මුට්ටි කරේ තියන්ගිය පැණි බිබි හිටිය අද දහත් උන්දහක් මැරිලා ඩැන් ඉන්දියාව පිළිගන්නවා ඔවන්ගේ රටේ මරනෝවලට යම් දායකත්වයක් ආ්ඩුව විසින් කලා කියන. ආණ්ඩුවේ වැරදි කළමනාරණ නිසාව්නා ක කියලා ඔවුන් වන්දික විීමක් කරනවා. මැරුුණු පවල්ලල්ට අසරු පවල්ට. ැ මේ ආණ්ුව මොකදඒ සම්බන්ධව දක්වන අදහස මේ මැරුණු දහතුන්දාහ පවුල් වල පවුලෙන් හම්බ කරන මිනිහ වඩ පුළුවන් පවුල රැකියාව කරන මිනිහෙන්න්නට පුුව වැඩි හිටිය වන්නඩ පුළුවන් ප්‍රධාන වන්න පුුවන් පවුල රන්කරපු මවෙන්ඩට පුළුවන් මරණයට පත් වනින්. තුර ආණ්ඩුව මේ වගකීමට අදාළ නැත්ද ඒ පවුල්ලොලට දෙන සහතිකමොකක්ද ඉන්දියාවගේ වෙනරටවල්ල වගේ වන්දදියක් ගෙවනෝද අපිට පන්නේ නෑ ඒ සම්බන්ධු ආණ්ඩුව දරණන මතය ස්ථාවරේ වැඩබෙල් ලක්තිය නොකෙන. එ නිසා අපි වැැහැදිරියෝම කියනවා අපේ රජයක් ඇටතේ මේ අසර නෝනු පවුල්ලොලට මේ කොරෝණා නිසා මරණයට පත්ව වනු පවල්ලට අපි සාධානය ෂ්ඨ කරන්න කටයුතු කර.